るしんどい。ඊ කිරි ටොපි කියලා ජාතියක් හැදුවා. හරිද? දැන් බලන්නකො ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය. ඈ මෙච්චරයි ඉතුරු. කවුද කෑවේ? මම නේ සස්සලට තාත්තලට ඔකටම දුන්නා. බෙදුවා. ඉතින් ඔයාලත් දැක්ක නේද අපේ ගෙදර හදන කෑම වලට වෙනද? එයාගේ වගේ එයා හැමෝටම බෙදලා. කමක් නෑ ඉතින්. අපි බෙදා හදාගෙන කන්න ඕනනේ. හරි. අද අපි හදන්න යන්නේ කිරි ටොපි. මේ වීඩියෝ එකේ මම පොල් කිරි වලින් කිරි ටොපි හදන හැටි, ටින් කිරි වලින් කිරි ටොපි හදන හැටි දෙකම ගේනවා. ඉස්සෙල්ලාම අපි ටින් කිරි වලින් හදන හැටි බලමු. ඒ වගේම වීඩියෝ එකේ මුලින්ම කියන්න ඕනේ, ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්නත් අමතක කරන්න එපා. හරි. අපි දැන් බලමු කිරි ටොපි හදපු හැටි. ඉස්සෙල්ලාම ටින් කිරි සීනි එකට මික්ස් කරගන්න ඕනේ. කැමති නම් වතුර අඩු කෝප්ප භාගයක් වගේ දාලා මික්ස් කරගන්න. එතකොට ලේසි. ඉක්මනට දිය වෙනවා. නම් චුට්ටක් නටාගෙන වගේ එනවා. පෙන දාගෙන එනවා. නම් සුවඳක් දෙනවා මේ විනාඩි 10කට පස්සේ. මේ විනාඩි 15ක. තාම පදම නැහැ. දැන් අපි දාගන්න යන්නේ කර්දමුංගු. අපි කර්දමුංගු ඇට දෙකක් වගේ තමයි දාගත්තේ. මේ වෙලාවේ පදම හරියට එනවද කියලා බලබල කූරු ගන්න ඕනේ. මේ මුද්දරස් පලන්, කජු, මේ රට කජු, මේ වැනිලා, වැනිලා චුට්ටකුත් දාගත්තා. මෝර සුවඳයි. දැන් පදම ටිකක් හරි හරියම්මේ පදම හරි. ඉතින් මේ වගේ හැන්ද උඩට අරගත්තාම කැඩි කැඩි වැක්කිරෙනවා නම් ඒක තමයි කිරි ටොපි හරි පදම. මේ වෙලාවට බාගත්තා නම් හරි. ඒ චුට්ටකුත් දාගමු අපි ඇලෙන්නේ නැති වෙන්න. අපි මේ බටර් ගාගත්ත තැටියට අපි තුනි කරගෙන තියෙන්නේ දැන් කපා ගමු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ටින් කිරි වලින් කිරි ටොපි හදාගත්තේ. දැන් අපි බලමු පොල් කිරි වලින් කොහොමද කිරි ටොපි හදන්නේ කියලා. ඉතින් කලින් වගේම තමයි පොල් කිරි කියලා මේකට වෙනසක් කරන්න බෑනේ. අඩුවෙන් සලකන්න බෑනේ නේද? ඉතින් කලින් වගේම තමයි රට කජුයි කජුයි මිදි දාගන්නවා. දාගන්නව නෙමෙයි මේ තාම හදාගන්නවා ඒ ටික. කජු නම් කපා ගත්තා. රට කජු තලා ගත්තා. මිදි නම් මං චූටි චූටි කෑලි වලට කපා ගත්තා. එතකොට හොඳයිනේ. දැන් අපේ අම්මා ළඟට වෙලා ඉන්නවා මේ වෙලාවේ කජු කන්න බලාගෙන. අපේ අම්මා හරිම ආසයි කජු කන්න. ඇයියා කජු කන්න කැමති? කිරි රහින් දනේ. ඔන්න ඉතින් කිරි රහින් දලු කන්න කැමති අපි විශ්වාස කරමුකෝ ඒකනේ. දැක්කද ඉන්නවා එතෙන්ට වෙලා කජු කන්න බලාගෙන. අපේ අයියට යවන්න ඕනේ මම අම්මා මිදි කනවා කියලා. මේ නදී පන් කන්න කියයි අම්මා. ඊට ඉස්සෙල්ලාම ඕනේ කිරි මිලිලීටර් 500යි සීනි ග්‍රෑම් 300යි මේ කජු ටික බටර් චුට්ටකුයි මෙතන කරඳ මුංගු මං කොටා ගත්තා ලුණු පිංචකුයි. මේ ටික තමයි ඕනේ. මේ විදිහට උඩම මිටිරි ටික පෙරලා ගන්න ඕනේ. කිරි ටොපේ මික්ෂර් එක ලිපේ තිබ්බ වෙලේ ඉඳන් ඉතින් කූරු ගාන එක තමයි කරන්න ඕනේ. ඉතින් හැඳි ගන්නයි වීඩියෝ කරන්නයි ටිකක් අමාරු වුණා. ඒ හින්දා මම ලේසි වෙන්න විනාඩි 5න් 5 තමයි මේ ක්ලිප්ස් අරගත්තේ. ඉතින් ඔයාලට බලන්න ලේසි විනාඩි 5න් 5ට මේකේ වෙනස මොකද්ද කියලා. හැම වෙලේම ඉතින් කූරු ගාන ගමන් තමයි ඉන්න ඕනේ.
අපිට සාමාන්‍ය විනාඩි 25ක් 30ක් අතර ගියා මේ පදමෙන්ද පාට එන්න. පොල් කිරි වලින් කිරි රුපිය හදනකොට හැබැයි පදම එන්න ටිකක් වෙලා යනවා ටින් කිරි වලට වඩා. ඊළඟට තමයි මේ දුඹුරු පාට වගේ කියන අපි කිරි රුපිය කරනවාස පාට එන්න ටිකක් ඉවසීමෙන් කූරුකක ඉන්නවා. ඔන්න දැන් අපි ලිපෙන් බාගත්තා බටර් ගාගත්ත තැටියට ගෙනත් දාන්න තමයි තියෙන්නේ. ඉතින් අත පුච්ච ගන්න නැතුව පරිස්සමට මේ වගේ දාගන්න. නා කලබල නැතුව හදාගන්න. මම කිරි ටොපි හදපු විදි දෙකෙන් මට වැඩිපුරම රස. එහෙම එකක් නෑ දෙකම රසයි. ඉතින් පළවෙනි වතාවට තමයි මම පොල් කිරි වලින් නම් හැදුවේ. ඔයාලා ට්‍රයි කරලා බලන්න. මම ෆොටෝ එකක්වත් අරගෙන තිබ්බේ නැහැ මේ කිරි රොපි වල කෑලි කපල පොල් කිරි වලින් හදපු ඒවා. අපේ අම්මා දන්නේ නැතුව එයා බෙදලා ඉතින් කට්ටියට මට ඒ ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා. ඊයේ කිරි රොපි කියලා ජාතියක් හැදුවා. හරිද? දැන් බලන්නක ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය. මේ මෙච්චරයි ඉතුරු. කවුද කෑවේ? මම මේ සස්සලට තාත්තලට ෆොටෝ දුන්නා. මම ෆොටෝ එකක්වත් ගහුවේ නැහැ. ෆොටෝ හරහා ඉගෙන ගන්න එපෑමනේ මම දන්නේ නැහැ මම ඉතින් බෙදුවා. දැන් ඉතින් මේ කෑල්ලවත් කමු.